ඔය මේ වීඩියෝ එක බලන පළවෙනි යටන නම් අනිවාර්යයෙන්ම ඔය ගිහිල්ලා මගේ පාට් 1 එහෙම නැත්නම් මේක සම්පූර්ණයෙන්ම හදන විදිය ගැන තියෙන වීඩියෝ එක තියෙනවා. ඉතින් ඒක ගිහිල්ලා බලලා එන්න. ගොඩක්ම ලේසි. එතකොට ඔයාලට මේක කොහොමද වැඩ කරන්නේ කියලා සම්දැන ගන්න. චිකන් චෙක්. ඉතින් කොහොමද හැමෝම සාදරයෙන් පිළිගන්න අද Yaxasri YouTube channel එකේ අලුත් video එකට හැමෝම කතා වුණා සහ මේකේ මගේ channel එකේ කතා වුණා comments වල දාලා තිබ්බා ඒ වගේම මට personal accounts වල message දාලා තිබ්බා ඒ වගේ Facebook එකේ ඒ වගේම මගේ WhatsApp එකේ ගොඩක් අය අහලා තිබ්බා කොහොමද මේ LED board එක හදන්නේ කියලා ඉතින් ගොඩක් සතුටුයි ලංකාවේ කරපු පළවෙනි බිල්ඩ් එකක් විදියට ඉතින් මට ගොඩක්ම සතුටුයි කරපු දේ ගැන. ඉතින් ඒක CLC-යක් සාර්ථක වෙනවා දිනා. ඉතින් මේ වීඩියෝ එකේ මම අද කතා කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකේ පැටර්න්ස් තියෙනවා ගොඩක්. මේ LED පැටර්න්ස් ඔයගොල්ලෝ දකින්න නැත්තේ Music Reactive එකක් විතරයි. නමුත් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මම කතා කරද්දි මේක වැඩ කරනවා. ඉතින් මෙතනදී මේකේ පැටර්න්ස් ගන්න බලනවා 248ක් පැටර්න්ස් තියෙනවා මම thumbnail එකේ කියලා දිනන වගේම. මේ පැටර්න්ස් ටික කොහොමද හරියට බලන්නේ කියලා ඉතින් මෙතනදී මම කරන්නේ විනාඩියක් වාසන කාලයක් තියෙයි මම දැන් බලන්න දාන්න කොච්චර වෙලා දිනනද කියලා මේ වීඩියෝ එක. ඉතින් කැමති කෙනෙක්ට මේක පැටර්න්ස් ඔක්කොම ටික මම දාලා මේ වීඩියෝ එකේදී ඉතින් සමහරවිට වීඩියෝ පොඩ්ඩක් දිග වෙයි. කැමති කෙනෙක්ට බලන්න මේකේ පැටර්න්ස් 240 මම මෙතනදී ඔයගලන්ට එකින් එකට පෙන්නන්නම්. ඉතින් මේ පැටර්න්ස් ටික ගැන කතා කරද්දී පළවෙනිම කියන්න ඕනේ මේ පැටර්න්ස් ටික අපිට පාවිච්චි කරන්න Play Store එකේ තියෙන app එකක් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් app එකේ නම තමයි LED chord. මම පෙන්නනවා වගේ ඔයගොල්ලෝ යන්න Play Store එකට මේ විදියට ඉතින් ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා මේක ටයිප් කරන්න LED chord කියලා. ඊට පස්සේ මේ control box එක ඔගොල්ලෝ ගාව තියෙන්න ඕනේ. ඒක නැත්තම් මේක මේ app එක වැඩ කරන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම මේක දාගන්න. ඊළඟට ප්ලේ ස්ටෝර් එකට ගියාම LED chord කියලා ටයිප් කරාට පස්සේ මේ app එක download කරගන්න. download කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ දිහාන බලන්න interface එකේදී bluetooth වලට connect කරන්න. ඉතින් මෙතනදී මේ වගේ allow කරන්න මේ access එක allow කරාට පස්සේ ඔයාලෙන් අහනවා මේ control එක පෙන්වන SP107E කියන control එක. ඉතින් මෙතනදී මේක connect කරලා මේ විදිහට ඊළඟට බලලා දෙන ඔබලන්ගේ මොනවද LED strip එක කියලා. ඉතින් LED strip එක තමයි අපේ WS2812B. නමුත් මේක 2B නෑ, මේක 211 තියෙනවා. ඉතින් 211 ගොඩක් වලට සමාන 2B එකත් එක්ක. ඉතින් මේක මෙතන ඉඳලා ඊළඟට දෙන ඔබලන්ගේ segments කොච්චරක් තියෙනවද කියලා. segments කියන්නේ පොදු විදිහට මෙතන LED board එකේ මගේ කොටස් 9ක්. ඉතින් කොටස් 9ක් කියන්නේ segments 9ක්. ඉතින් මම මෙතන segment 9 දාගෙන ඊළඟට තියෙනවා මෙතන එක segment එකේ කොච්චර LEDs තියෙනවද කියලා. ඉතින් මෙතන එක segment එක මගේ තියෙන LEDs 30ක්. 30ක් කියන්නේ ඔක්කොම pixels එහෙම නැත්නම් ඔක්කොම LED 270ක්. ඉතින් මේ විදිහට calculate කරනාට පස්සේ ආඩ පුළුවන් මේක access එක approve කරන්න. ඉතින් approve කරාට පස්සේ මෙතනදී app එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. app එකේදී ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ මේ තියෙන patterns ඔක්කොම එකින් එකට මාරු කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී පෙන්නන්නම් කොහොමද මේවා එකින් එකට අපි පාවිච්චි කරන්න කියලා. ඉතින් මේක මියුසික් රියැක්ටිව් දින LED strip එකක් විතර ගන්න ඕන වෙනම කොටසක් දෙනවා. ඩේටා නැතුව normal patterns එක මාඩ වෙන විදිහට බලා ගන්න ඕන නම් ඒ විදිහට දිනන. ඉතින් එක එක විතර patterns 248ක් තියෙන සම්පූර්ණයෙන්ම මේ LED chord එක හරහා control වෙන control box එක ඇතුලේ. ඉතින් අප බලමු මේක කොහොමද එකින් එකට පාවිච්චි කරන්න කියලා. ඉන්ටර්ෆේස් එක අපිට බලා ගන්න බලන් RGB පැටර්න්ස් වලින් තියෙන ඉක්වලයිසර්ස් ඒ වගේ මෙතනදී සිංගල් ලේස් වල කස්ටම් කලර්ස් අපිට පාවිච්චි කරන්න බලන් ඒ වගේ මොකලන්ට පල්ලහැ තියෙන කහපාට බාය එකේ මේකෙදි මම පාවිච්චි කරන්නේ මැට්‍රික්ස් කියන එක මැට්‍රික්ස් එක පාවිච්චි කරන්න බලන් මෙන්න මේ වගේ LED බෝඩ් එකක විතරයි ඉතින් LED බෝඩ් එකේදී අපිට මෙන්න මේ විදිහට ඉක්වලයිසර්ස් මාරු කරන්න පුළුවන් ඉතින් මම මෙතනදී පළවෙනිට මෙන්න මේ විදිහට ඔයගලන්ට දාලා පෙන්නන්න මියුසික් එකත් එක්ක මේක කොහොමද බීට් අප් වෙන්නේ කියලා දෙවෙනි එකෙත් මේ මේ විදිහට අපිට RGB ලේවල් එක යන්නේ දෙපැත්තට වම් අත පැත්තට දකුණු අත පැත්තට වගේ අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන ඒක උඩින් ඉඳලා පල්ලහැට ස්පෙක්ට්‍රම් වෙන විදිය. මේකෙත් පැටර්න් 4ක් විතර තියෙනවා. ඊළඟට මෙතන පුළුවන් අපිට කස්ටම් කලර්ස් මෙතනදී යූස් කරන්න. ඉතින් RGB කලර්ස් ඔක්කොම වගේ මෙතනම තියෙනවා. ඒ වගේම මේකේ පැටර්න්ස් උත් එකින් එකට මාරු කරන්න පුළුවන්. ඒ වගේම මේකේ සෙන්සිටිවිටි එක වගේම කලර් කියන එකත් මාරු කරන්න පුළුවන් සහ ලයිට් වල බ්‍රයිට්නස් එකත් අපිට අඩු කරන්න පුළුවන්. ඊළඟට මම එනවා මේකේ ස්ට්‍රිප් ලෙවල් එකට. ස්ට්‍රිප් ලෙවල් එකේදී අපිට පාවිච්චි කරන්න පුළුවන් මේකේ ස්ට්‍රිප්ස් ගන්න මම දීලා තියෙන්නේ. ඉතින් මෙතනදී පැටර්න්ස් ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ පැටර්න්ස් හදනොත් අපිට මෙන්න මේ විදිහට මියුසික් එකේ බීට් අප් එකට අනුව ස්ට්‍රිප් වල කලර්ස් මාරු කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී මෙන්න මේ විදිහට ඔටෝ එක චේන්ජ් කරනවා. ඉතින් මෙතනදී ඔයාලා බලන්න පුළුවන් තියෙන ඔක්කොම පැටර්න්ස් ටික මාරු මාරු ලස්සනට මේ LED බෝඩ් එකේ කොහොමද ස්ට්‍රිප් එකක් විදියට මාරු වෙන්නේ කියලා. ඉතින් මෙතනත් පැටර්න්ස් ගොඩක්ම තියෙන අපිට බලා ගන්න පුළුවන්.
මෙතනත් බ්‍රයිට්නස් එක වගේම කලර් සෙන්සිටිවිටි එක අපිට මාරු කරන්න පුළුවන්. ඒ වගේ මෙතන ග්‍රීන් කලර් එකේදී අපිට කස්ටම් කලර් එකක් දාන්න පුළුවන්. ඔයාලට කැමති මොකක් හරි පාටක් තියනවා නම් ඒක දාලා මෙතනදී ඩිස්ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම ලේසි ඇප් එකක්. අනිවාර්යෙන් මේක කරනවා නම් ඔයාගේ SP107E කන්ට්‍රෝලර් එක මේකට ෆික්ස් කරලා තියෙන්න ඕනේ. ඉතින් මේ විදිහට තියෙන්නේ මම ගත්ත මේ වගේක්. ඉතින් මේකෙදී අනිවාර්යෙන් මොටෝ මෝඩ් එක වගේම ඔයාලට මැනුවල් මෝඩ් එකක් පාවිච්චි කරලා ඔයාලට කැමති එකක් සෙලෙස් කරලා දිගටම ප්ලේ කරලා බලලා තියාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේදී මම මෙතනදී කලර් මෝඩ් එක මාරු කරනවා. RGB කියන පැටර්න් එක යටතේ තියෙන 16 මිලියන් කලර්ස් වලට මේක අපිට මාරු කරන්න පුළුවන්. ඉතින් මේක ගොඩක්ම ලස්සනයි. ඒ වගේම ගොඩක්ම සෙන්සිටිවිටි එකක් තියෙනවා. ඒ වගේම ගොඩක් ෆීචර්ස් මේ ඇප් එක හරහා අපිට පාවිච්චි කරලා ලබා ගන්න පුළුවන්. මේ තියන්නේ අපේ නෝමල් මියසික් රියක්ටිව් එකට නොවන විදිහට කලර්ස් මාරු කරන එක. ඉතින් මෙතනදී අපිට මේ රවුමේ උඩ තියෙන අංක වලින් තව පැටර්න්ස් තියෙනවා මෙතනදී මෙන්න මේච්චර ප්‍රමාණයක්. ඉතින් මේකෙදී අපිට 180 පැටර්න්ස් ටික මේ විදිහට දාලා මාරු කරන්න පුළුවන්. ඒ වගේ මෙතන සොලිඩ් කලර් එකක්, RGB පැටර්න් එකක්, බ්‍රයිට්නස්, LED වල සෙන්සිටිවි වගේ ගොඩක් දේවල් මෙතනදී මාරු කරන්න පුළුවන්. හැබැයි මෙතන මියසික් රියක්ටිව් නෙමෙයි මේවා. ඉතින් මම මෙතන මෙන්න මේ ඔටෝ එක ක්ලික් කරපු ගමන් මේ තියෙන පැටර්න්ස් ඔක්කොම මාරු මාරුට යනවා. ඔයාලා බලාගන්න පුළුවන් මුළු ලස්සනට. ඉතින් මේකෙදි පැටර්න්ස් 180ක් තියෙනවා. මුළු පැටර්න්ස් ඔක්කොම 248ක් තියෙනවා. ඔයාලට කැමති ඒවා දාලා මේක මාරු කරලා ලස්සනට බලාගන්න පුළුවන් මෙන්න මේ විදියට. පැටර්න්ස් ඔක්කොම ටික බලාගන්න පුළුවන් වුණා යන්නේ ඒ විදිහට. ඉතින් මෙතනදී මම කිව්වාගේ පැටර්න්ස් 248ක් අපිට බලාගන්න පුළුවන් වුණා. ඉතින් මේක කවුරුහරි ගෙදරක හෝ කොහෙ හරි තැනක හදන්න ඉන්නව නම් ඕනම දෙයකට මම උදව් කරන මොන හරි දෙයක් ඔයගොල්ලෝ දැනගන්න ඕන මේ සම්බන්ධය. ඉතින් අනිවාර්යයෙන්ම මගේ කලින් වීඩියෝ එක බලන්න. මෙතනින් මම දාන්න මොකද වීඩියෝ කියලා. ඉතින් ඒ වීඩියෝ එක සම්පූර්ණ මේක හදන විදිය A to Z. ඉතින් මම පැහැදිලිව සරලව ඔයගලන්ට කියලා දෙනවා මේ කොහොමද කරන්න කියලා. ඔයාලගේ channel එක තමයි subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මෙතන subscribe button නැත්නම් එහා පැත්තේ bell icon එකකුත් තියෙනවා. අනිවාර්යයෙන් මේ දෙකම click කරන්න. bell icon එක click කරපුවාම මම වීඩියෝ upload කරනවා. මාට notification එක ගාවටම ගෙන්න ගන්න පුළුවන්. මේ වීඩියෝ ගැන මම මොකද හිතන්නේ, මේක ගැන improvements මොනවද සහ මේකට add කරන්න යන දේවල් සහ මේ වීඩියෝ ගැන ඔයාලට හිතන දේවල් අන්න ඔය පල්ලෙන් comment section එකකින් comment අද්දාගෙන යන්න.
ඒක මොඩක් ගොඩක් වටීවි මේ වීඩියෝ බලන කෙනෙක්ට. ඒ වගේම මේ වීඩියෝ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම නැත්නම් අඩු කරන්න, ගැටදරන ෂෙයා කරන්න. අපි අලුත් දවසක ඉක්මනටම හම්බෙමු. හැමෝටම සුබ දවසක්. මම යක්ෂශ්‍රී.